සරණයි අයිබවන් ධර්මාචාර විභාග පන්තිය අද දවසේදීත් අපි ආරම්භ කරන්නට සූදානම්වෙන්නේ. දහ නවවෙනි දවස දහ නවවෙනි දවස අපි කතා කරන්නේ බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පොතට සහ ප්‍රශ්නපත්තර බලට අදාළ තොරතුරු. බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය ප්‍රශ්නපත්තරවලට සහ පොත්තට අදාළ තොරතුරු කතා කරනවා මේ පාඩ මේ අපි අද කතා කරන්නේ දෙවනි පාඩ මේ දෙවැනි කොටස එදා අපි පළවෙනි කොටස සාකච්ඡා කළා තින් හැමදාම මතක් කරනවා වගේ පිරිවෙන දම් පාසල පාසල අපේ YouTube නාලිකාව සහ පේස්ු සමූහය ධර්මාචාරය විභාග පන්තියක මුතු අපේ සමූහය මෙ සියලු සම්බන්ධතායික්ක තමයි අපි මේ සියලූම පාඩම් සාකච්ඡාවන් සිදු කරන්නේ දැනට දවස් දහ අටක් මේ වෙද්දී ඉතා සාර්ථක විදිහට මෙසාකච්ඡා අපි සිදුකරගෙන එන්නට යෙදුනා. අද සෙනසුනාදා දවස බෞද්ධ ඉතිහාසි හා සංස්කෘතිය පොතට අදාළ පාඩම් සාකච්ඡා කන්න දවස ඊ දවසේදී අපී ද ගත්වෙන සාකච්චක් අපිධර්මයේ පාඩම සාකච්ඡා කළ සිකුරාදත් අවසි අද දවසේදී බෞ්ධ ඉතිහාසය හා සංස්කෘතිය කියන පොතේ දෙවනි පාඩමි ධර්මාසෝක රජතුමා ගැන කියවෙන පාඩමි දෙනි පාඩමේ ධර්මාව බෝධය කියන තැන අප එදාන අතර කළේ ඒ දක්වා කතා කරලා ර්මවබෝධය කියන තැනට අවධානයමු කරන්න කාගේ ධර්මා අවබෝධය ඇති මේ කතා කරන්නේ ධර්මාසෝක රජතුමාගේ ධර්මා අවබෝධය ධර්මය පිළිබඳව තිබුණු අවබෝධය කොච්ච රක්ද කියලා අපි මෙතැන දී කතා කරනවා අපි ගිය සතිය කතා කළේ අසෝක රජතුමා මොන රාජ්‍ය වන්සේ කෙනෙක්ද ඒ රාජ්‍යවන්සේ තවත් අනිත් රජවරු කවුද්ද එය මුලින්ම අරගෙනාවේ මොනවගේ ප්‍රතිපත්තියක්ද දික් විජයේ ප්‍රතිපත්තිය ආරම්භ කරපු චන්ද්‍රගප්ත රජතුමා ඊට පස්සේක සංවරධනය කරමින්න්නාපුූ බිදුසාහල රජතුක් බිදුුසා රජතුමාගේ පුත්‍ර රත්නය විදිහට අසෝක රජතුමා අපි කතා කළා. එවගේම තමයි අසෝක රජතුමා බෞද්ධයක් පවට පත් වුණේ කොහොමද කියල කතා කළ. නිකරෝධ සාමනේරයන් වහන්සේගේ සන්සුන් ඉදුරන් දැකලා ය ධර්මවබෝධයට පත්වෙච්ච ආකාරය සහ තමන් බෞද්ධියෙකු වෙච්ච බව සෙල්ලිපිවල අසෝක රජතුමා දක්වලා තියෙන විදිහ අපි සෙල්ලිපිවල තොරතුරු ඇසුරු කර ගැනිමින්ගේ සතිය සාකච්ඡා කරලා තියෙනවා කතා කරලා තියෙනු. අද දස අපි මුලින්ම කතා කරනවා ධර්මාසෝක රජතුමාට කොච්චර ධර්ම අවබෝධයක් තිබිලා තියෙනවද කියලා. ර්මදූතකාරර්යන් සිදු කරන්නට එවගේ ශාසන සෝධනයක් සිදු කරන්නට අසෝක රජතුමා යොමු වෙනවා එහෙනම් එහෙම යොම් වෙලා තියෙන්නේ කොයි තරම් අවබෝධයකින් යුක්තව කටයුතු කරලා තියෙන නිසාද කියන එක ගැන තේරුම් ගන්නට පුළුවන් තොරතුරු රාසිියක් තමයි ධර්මවබෝධය කියන තැන අපිට සාකච්ඡා කරන්නට තියෙන්. ෞද්ධ ඉගැන්වීම් පිළිබඳ රජතුමා සතු වූ දැනුම ප්‍රකට කරන සෙල්ලිපි වසේෙන්. බෞද්ධ ඉගැන්වීම් පිළිබඳව රජතුමා සතුවෙච්ච දැනුම ප්‍රදර්ශනය වෙන ප්‍රකට වෙන අවස්ථා දැක්වෙන සෙල්ලිපි විදිහට මෙන්න මේ සෙල්ලිපි වැදකත් වෙනවා. කල්කටා ටා බයිරාම්ෙවත් බාබර ගිරිලිපිය බාබරු ිරිලිපිය ධර්මාසෝ කරජතුමාගේ තොරතුරු පිළබඳව කතා කනකොට ගොඩක්ම වැදගත් වෙන සෙල්ලිපිය කල්කටාව පිහිට ලතින්න බයිරාම් එහනැත්තම් එලිපිය බාබරු සෙල්ලිපී විදියට අඳුන්නු නොව බබර සෙල්ලිපිය ඊළඟට රුමෙන්දයි නිය නයාලිසාගර් කවසාම්බි සාංචි සාරාණත් ටැම්ලිපි මේවා සුමින්දයි නියාලිසාගර් එනම් දැ විභාග අවස්ථාවලදී අපිට ප්‍රශ්නයක් යොමූනොත් ධර්මාසෝක රජතුමාගේ ධර්මාවබෝධය පිරිිබඳව එතුමන් තොරතුරු දක්වා ඇති සෙල්ලිපි ඇසුරින් දක්වන්නට කිය කිව්වොත් එවගේම ධර්ම අවබෝධය ගැන විස්තර කරන්නට කිය කිව්වොත් අනිවාර්යෙන්ම සෝකරජතුමාගේ ධර්ම අවබෝධය ගැන තේරුම් ගන්නට පුළුවන් විශේෂ සෙල් ලිපිරාසසියක් තියෙනවා ඒ සෙල් ලිපි තමයි කල්කටා බයිරාම් හෙවත් වාබරු ගිරි ලිපිය රම්බිින්දේ ලිපිය නයා ලිසාගර ලිපිය කවසාම්බි ලිපිය සාංචි සාරානාාත්්‍යන ටැම්ලිපි පැදගත්වෙනවා කියලා අපිට දක්වලා මේ සෙල්ලිපි සියල්ලක් මොබට මතක තිබුණ නැත්නම් හිපයක් හෝ දක්වන්නට වෙනෝ. අසෝක රජතුමාගේ ධර්මවබෝධය කොයිත රම්දුරට පැවතුනාත යන්න පැහැදිලිව සටහන් වී ඇති සෙල්ලිපි කිහිපයක් පිළිබඳව විද්වතුන්ගේ අවධානය යොමු වී තිබේ. බාපරෝ කිරිලිපිය සුම්මින්දයි ලිපිය ලිය නියාාලි සාගර විදිහට අපට දක්වන්නට පුළුවන් එමනැත් නම් ධර්මාශෝක රජටමාගේ ධර්මවබෝධය පිළිබඳව තොරතුරු අන්තර්ගත වෙන පනිවරුන්ගේ අවධානයට යොමු වී ඇති ලි සෙල් ලිපි කිහිපයක් අපට දක්නට පුළුවනි එනම් ඉං කිහිපයක් නම් බාබර කිරි ලිපිය රුම්මින්දයි ලිපිය යා නිසාගර ලිපිය කවුසාම්බි ලිපිය කියලා අපිට දක්වන්නට පුළුවන්. ධර්මාවවාද ලිපියේ රූපනාත් සහස් බයිරාම් මස්කි ප්‍රහ්මගිරි සිද්ධාපුරහා ජටනි ගරාවේස්වර ජනසෙල් ලිපිත්. ගිරිනාර් කාල්සිීසාබාස්ගර්හි මාන්සේකරා දවලි හා ජෞගඩ ගිරිලිපිත් දෙල්හි මරාම් දෙල්හි තෝප්‍ර ටැම්ලිපිත් අන්න විදිහේ දිග විස්තරයක් තියෙන. එනම් මෙතන දී අනිවාරයම සෙල්ලිපිටැම්ලිපි අසෝක රජතුමාගේ ධර්මාවබෝධය ගැන සඳහන් වෙන සෙල්ලිපි ටැම්ලිපි මේවා මොනෝද කියලාි වෙනස් කරලා වර්ගී කරණය කරලා. කරලා හඳුනාගෙන තියන්නට ඔන් ඒ වගේ මේ වචන කියවන්නට සහල් ලියන්නට පුළුවන් වෙන්න ඕන් සෙල්ලිපි ගොඩක් තියෙන ව කියලත් සඳහන් කරලා මේ වකින් කිහිපයක් හෝ නම් කරලා දක්වන්නට පුළුවන් හැකියාව අපිට ඇතිකරගන්නට වෙනවා. රූපනත් සහස්රාම් බයිරාම් මස්කිී බ්‍රහ්මකිරි සිද්ධාපුර ජටන්ග රාවේස්වර සල්ල ගිරිනාර් කාල්සිසාබාස්ගර්හි මාන්සේහරා දවුලි යෞගට ගිරිලිපි මේ වතමයි. ඒ වගේම දෙල්හි මරාම් දෙල්හි තෝප්‍රටැම්ලිපි දීර්ග විස්තරයක්. සෙල්ලිපි ටැම්ලිපි ගිරිලිපි කිහිපයක් ගන්න සඳහන් වෙනවා. පතනින් ටැලිි ගිරිලිපි සෙල්ලිපි කරලා හඳුනාගෙන වෙන් කරලා ලියාගන්න ට ඕන එතකොට ඔබට ලේසි පහසුයි ඒවා අතකිහි රඳවා ගන්නට මේ සෙල්ලිපි සහ ටැම් ලිපි ගිරි ලිපි මේවගේ තමයි ධර්ම අවබෝධය ගැන සඳහන් වෙලා තියන්නේ මේ සෑම ලිපියකම රජතුමා හැඳින් වෙන්නේ දේවානම් ප්‍රිය ප්‍රියදර්ශී යන නමින් මේ හැම එකකම දේවානම් ප්‍රිය ප්‍රියදර්ශී කියන තමයි ධර්මාශෝකරජතුමාව හඳුරන් වෙලා තියෙන. මේ සෙල්ලිපියෝල දේවානම්ප්‍රිය ප්‍රිය දර්ශී කියල හඳුන්වුලා තියන එකත් විසේසයි. මොකද එබැවින් සමහර උගත්තු මේ ලිපිවල කතුවරයා අසෝක දැයි සැක කරති. අසෝද මේ ලිපි වල කතුවරයා කියලා සැක කරනු අපි මුලින් සඳහන් කරපු කතා කරපු සෙල්ලිි ගිරිටැම් ලිපි හැම එකක්ම අසෝ රජතුමාගේ කෘතිද. අසෝක රජතුමා කරවපු ලියවපු සෙල් ලිපිද කියනෙ පිළිබඳව ගැටලුවක් ප්‍රශ්නයක් තියෙන. එහම වනාට මස්කි ලිපියේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. දේවා නම් පියස අසෝකස කියලා. මස්කි කියන ලිපිය තමයි කියලා තියෙනෙ එනම්. ගතුන් අතර විමතියක් ඇතිවෙලා තියෙනවා ප්‍රශ්නයක් සැකයක් ඇතිවෙලා තියෙනවා සෙල්ලි පිවල අසෝකරජතුමා ගැන සඳහන් වෙන්නේ දේවා නම්ප්‍රේ ප්‍රියදර්ශී කියන න නිසා හැබැයි දේවානම්ප්‍රය ප්‍රියදර්ශී කියන නම අසෝක රජතුමාටම යොදන ලද නමක් කියන එක මස්කි ලිපිය සඳහන් වෙන්නේ මෙ මේ විදිහයට දේවා නම්පියස අසෝකස කියන නමින් ඒ අනුව පැහැදිලි වෙනවාසෝද ෝක රජතුමා තමයි දේවානම් පිය ප්‍රියදර්ශී කියන නමින් හඳුන් වෙලාති එන්නේ එහනම් මේ රජනා කරලා තියනෙන ලිපිසි අල්ලක්ම තර්මස්සෝක රජතුමාගේ. එනිසා එහත සඳහන් උගතුන්ගේ සැකය බැහැලීමට අපහසු නැත එනිසා උගතුන්ගේ සැකය බැහැර කරන්නට පුළුවන් අසෝක රජතුමා බුදු දහම කොතෙක් දුරට අවබෝධ කරගත්තේ දැයි සනාත කිරීමට මස්කි ලිපිය බෙහෙවින්ම පකාරි වේ. මස්කි න් අපි මේ කතාකරග නාවේ අසෝක රජතුමා විශාල ධර්මාවබෝධිය එකට පත් වෙලා හිටියා කියන එක. මේ ධර්මවබෝධයට පත් වෙලා හිටිය කියන එක කතා කරලා අපි සඳහන් කලා පි දැඟ ඉගෙන ගත්තා අවධානය යොමු කළ මොනවද ධර්මාසෝකරජතුමා ධර්ම අවබෝධය ලබාගෙන ඉඳලා තියෙනවා කියලා අපිට සාක්සි ඇතිව ොරු දක්වන්නට පුළුවන් සාධක. ප්‍රධානම සාධකය තමයි අසෝක රජතුමා පිළිබඳ තොරතුරු සඳහන් වෙන අසෝක රජතුමා විසින් ර්‍රචනා කරවන්නට ජයදුණු. අසෝක රජතුමා විසින් කරවපු සෙල්ලිපි ටැම්ලිපි ගිරිලිපි මේවා. එහ නම් අපි නාමිකව ඒවා මුලින්ම සඳහන් කරලා ඊට පස්සේ සෙල්ලිපිවල්ට අනුව අසෝක රජතුවා කොහොමද ධර්මාවවබෝධය ලබල බිලාතියෙන්නේ කියන එක ඇතුව ඔප්පු කරන්නට ඕන. ඒ සඳහා වැදගත්ම වෙන ලිපියක් තමයි මස්කි ලිපිය අසෝ රජමා බුදු දහම කොතෙක් දුරට අවබෝධ කරගත්තේ දැයි සනාත කිරීමට වැදගත්වෙන ලිපියක් තමයි මස් ලිපිය. ඒ ලිපියහි අදහස් වටහා ගැනීමේ පහසුව තකා කැටිල කල මෙසේය කැටි කලාට පස්සේ. මෙන්න මෙහෙම තක්වන්න පුළුවන් මස්කිලිපියේ මෙන්න මේ විදිහ අදහසක්වය න මඟ දාධිපති ප්‍රියදර්ශී රජ සංඝයා බැඳ සුව පහසු විචාරයි. අපි මීට කලින් කොටස් වලදීත් මේ ගැන කතා කරලා තියෙනවා මේ අසෝක රජතුමා ශ්‍රද්ධාව මූලික කරගෙන බුදු දහම වැළඳ ගත්තා. සහ බුදු දහම වැළඳගෙන්න්න වැඩිදිවුණුව කර ගමන් කලා කියන එක ගැන සඳහන් වෙන තැනත් මේ තොරතුරුත් මේ එහා සමාන තොරතුරුත් අපි සාකච්ඡා කරා එහෙනම් මස්කි සෙල්ලිපී පලවෙනියටම අපිට හඳුනා ගත හැක්කි අදහසමකක්ද මඟදාධීපති ප්‍රියදර්සී රජ සංඝයා වැැඳ සුව පහසු විචාරයි කියන අදහස මගදා ධීපතිප්‍රිය දර්ශී රජතුමා දේව නම්පිය අසෝක රජතුමා සංඝයා බැඳලා සුව පහසු විචාරණවා කියන අදහස එකයන මකක්ද අසෝක රජතුමා බුදු දහම වැහැඳගෙන නිරන්තරයෙන්ම සංඝයා වහන්සේලා හාමුදුරුවන් වහන්සේලා ඇසුරට පත්තිලා තයරවා කියන අදහස බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ධර්මය කෙරෙහිත් සංගයා කරෙහිත් මාගේ ගෞරවය හා ප්‍රසාදය ඔබ වහන්සේලාට පැහැදිලිය. ඊළඟට සඳහන් කරනවා ඊළඟකාරණයේ මස්කි සෙල්ලිපියයේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි. මාගේ ගෞරවයහා ප්‍රසාදය ඔබවහන්සේලාට පැහැදිලිය. එකින් මොකක් දහස් වෙන්නේ අසෝක රජතුමා තුනුරුවන් කෙරෙහි දක්වපු ආකල්පේ තමයි මෙතන දි කේව ුදහාමුදුරුවෝ කෙරෙහි ධර්මය කරෙහිත් සංගයා කරහිත් සංඟරත්නය කකිරෙහිත් කිරීම රත්න තුන කෙරෙහීම එක වගේ කෞුරවයක් ප්‍රසාදයක් අසෝක රජතුමා දරලතියෙනවා කියන අදහස මස්කි ලිපියේ කියවෙනවා. ඊළඟට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යමක් වදාන ලදනම් ඒ සියල්ල සුභාසිතය මේක ගොඩක්ම වැදගත්. මේ වගේ ප්‍රකාශයක් කරන්නට බැහැ ධර්මය පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක්ට. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යමක් වදාරණ ලද නම් ඒ සියල්ල සුභාසිතය පුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය යමක් වධාරණ ලද නම් කියල කියන්නේ යම් කිසි දෙයක් ධර්මය දේශනා කලා නම් ඒ දේශනා කරලා තියෙන ධර්මය සියලූම කාරණාව. සමස්ත ධර්මය සුභාසිත වූ ධර්මයක් කියල තමයි මස්කිලිපිය සඳහන් කරන්න. ඊළඟට බලන් ඒේ භන්තේ භාගවතා බුද සව සුභාසිතේවා. එම තමයි මස්කිලිපේ සඳහන් කලා තියන කොහොමද ඒක භන්තේ භගවතා බුද්ධේන භාසිතේන ස සේ සුභාසිතේවා. අපි ුඩි සඳහන් කරපු කාරණය භාග්‍යවතුන් වහන්සේ විසින් යමක් වදාන ලද නම් ඒ සියල්ල සුභාසිතේ කියන අදහස. සාමාන්‍ය මේ සෙල්ලි පිවල තියෙන භාසාව අපි දැන් සාකච්ඡා කරන පාලි භාසාාවට වෙනස් වෙච්ච භහසාාවක් තමයි වැඩිපුරම දකින්නට තියෙන්නේ ඒක තමයි මේ විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ඒ භන්තේ භගවතා බුද්ධේන භාසිතේන සවේසයේ භා සුභාසිතේවා කියන අදහස ඉතින් මේ වගේ සකාරණ අප මේවාගැන කියන්නට පුළුවන් දැනුමෙන් අපි යුක්ත වෙන්නට ඕන්. එතකොට තමයි සාර්ථක පිළිතුරකට යන්නට පුළුවන්කම් තියන තුංග නිකාරණේ මස්කි ලිපිය සඳහන් වෙන ධර්මාශෝක රජතුමාගේ ධර්මාවපෝධය ැන අපිට සාකච්චා කරන්නට පුළුවන් තුංග නිකාරණය. ඒක භන්තේ භගවතා බුද්ධයන භාසිතයන සවේස සුභාසිතේවා කියන ප්‍රකාශේ. ඉළඟට හතරවෙ නිකාරණය යමක් අප විසින් සද්ධර්මය චිරස්තායිවීම පිණිස මෙසේ පවසන්නේ යයි ක්නා ලදනම් එය ප්‍රචාරය කිරීමට සුදුසු වෙමි ඊළඟට සඳහන් කරනවා යමක් අප විසින් සද්ධර්මය චිරස්තායිවීම පිළිස මෙසේ පවසන්නේ යයි දක්නා ලදනම් එය ප්‍රචාරය කිරීමට සුදුසු පෙමි කියලා ධර්ම යමක් අප වින් සද්ධර්මය චිරස්තායිවීම පිස මෙසේ පවසන්නේ යයි ටක්නාා ලදනම් මේ විදිහට පවසනවා මේ විදිහට ප්‍රකාශ කරනවා කියලා දැක්කා නම් මෙට මෙම ප්‍රකාශ කළ යුතුයි මේවා මිනිස්සුන් අතරට අරගෙන යා යුතුයි කියලා කල්පනා කලානම් ඒදේ ප්‍රචාරයේ කිරීමට සුදුසුයි. යමක් අපවිසින් සද්ධර්මය චිරස්ථායිවීම පිණිස මෙසේ පවසන්නේ යයි දක්නා ලදනම් ධර්ම චිරස්ථයිව පිිස ධර්ම ියුණූ පිණිස මෙ මෙහම ප්‍රකාශ කළ යුතුයි කියලා අපිට අදහසක් ඇති වඋනානම්. ඒ අදහසට අනුව ධර්මය ප්‍රචාරය කිරීම වැදගත් කියලා කල්පනා කරනවා. සුදුසුවමි ප්‍රචාරය කිරීමට සුදුසුවමි. මොනවදේ ප්‍රචාරය කිරීමට සුදු සුදේව මේ ධර්ම කොට්ටාස වෙයි. මුළු විනය අයවංස සූත්‍රය, අනාගතබයි සූත්‍රය, මනිගාතා, මෝනය සූත්‍රය, උපතිස ප්‍රශ්න රාහුලෝබවාද සූතරය ජන මේ ධර්ම කොටස් මම කැමැත්වෙමි මේ ධර්ම සෝක රජතුමාගේ ධර්ම අවබෝධය ගැන කියේවෙන් නැවත වතාවක් අපි ඒකාරණාවන් බලමු එතකොට ඔබට තවටිකක් හොඳින් පැහැදිලිවේවිී බුද්ධ ශාසනය සහ හාමුදුරුවන් වහන්සේලා ධර්මරත්නය සංගරත්නය කෙරෙහි අසෝක රජතුමාගේ පැවතුුණු ආකල්පේ සමස්ථ ආකල්පයම මෙතනින් කියේවෙන් ගධ අධිපති ප්‍රියදර්ශී රජංගයාාවන්ද සුව පහසු විචාරයි කියන ප්‍රකාශය බුදුරජාණන් වහන්සේ කරෙහිත් ධර්මය කෙරෙහිත් සංඝයා කරෙහිත් මාගේ ගෞරවේ හා ප්‍රසාදය ඔබවහන්සේලාට පැහැදිලිය කියන ප්‍රකාශේ මස්කි සෙල්ලිපී සඳහන් වෙන ප්‍රකාශය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් යමක් වදානලද නම් ඒ සියල්ල සුභාසිතය කියන අදහස්ස ප්‍රකාශ වෙන අවස්ථාව ඒ අදහස වෙන්න මෙහෙමයි මස්කිිලිපිය සඳහන් වෙන්නේ ඒක භන්තේ භාගවතා බුද්ධහන භාසිතයන සවේ සුභාසිතේවා කියන විදිහට තමයි සඳහන් වෙන්නේ යමක් අපවිසින් සද්ධර්මයේ චිරස්තාය වීම පිණිස මෙසේ පවසන්නේ යයි දක්නා ලදනම් ඒ ප්‍රචාරය කිරීමට සුදුසුවමි කියලා මේ ධර්ම කොට්ටාස පිදිහට දක්වනෝ ප්‍රචාරය කරන්නට හොඳ ධර්ම කොට්ටාසයන් මනොද කියලා දක්වනෝ මුළු විනේ අයියවන්ස සූත්‍රය අනාගත බයි සූත්‍රයේ මුුණ ාත්තා මෝනේය සූතරයේ උපතිස්ස ප්‍රශ්න රාහුලෝවාද සූතරයේ කියන මේ ධර්ම කොටස් අසෝක රජිතුමා කැමති බවත් මේවා ප්‍රචාරය කිරීමට සුදුසු බවත් දක්ව ලති න බොහෝ භික්ෂූහුද උපාසක යෝධ උපාසිකාබෝධ ඒ ධර්ම කොටස් අසත්වා සිතින් සලකා බලත්වා අන්න එහෙම තමයි දක්ව ලැතියෙන් එනම් අපෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන් ධර්මාසෝක ප්‍රස්්ටිලයාගන්න ධර්මාවබෝධය ලබාසිටි ධර්මාවබෝදය සල්ද හතරක් නම් කරන්න කියල ප්‍රශ්නයක් එන්නට පුළුවන් ඒ වගේම ර් රජතුමා මේ ප්‍රශ්ණ ලියගන්න රජු ධර්මසෝක රජුගේ ධර්මබෝදේ මස්කි ලිය ඇරි කෙනහැර දක්වන්න කියල ප්‍රශ්න ඉදිරිපත්වෙන්නට පුළුවන් මේ ප්‍රශ්න දෙකලියාගෙන අපිට පිළිතුරු ලබා දෙනට කෙලෝ බට මතක් කරනවා හොඳයි ධර්මාසෝක රජතුමාගේ ධර්ම අවබෝධය හා සම්බන්ධ ධර්මවබෝධය කියන අනුමාතුරුකාව යට තේ තිබුණු තොරතුරු ඇසුරින් ප්‍රශ්න නිර්මාණය වෙන්නට පුළුවන් ආකාරයන් සහ ඒකොටසේ විස්ත අපි කතා කළ. ඊළඟට අපි බලමු ධර්මවිජයේ ප්‍රතිපත්්තිය කියෙනෙක්. ධර්මාසෝක රජතුම දැන් සංඝයා වහන්සේලා නිරන්තරී මැසුරු කරන්න පටන් අරගෙන හොඳ ධර්මාවබෝධයකයට පත් වෙලා සිටින්. අපි මේ මුලින් කටාකර පු තොරතුරුවලින් ඒ පැහැතිලි වෙනවා. ඊට පස්සේ තමයි ර්මාසෝක ජතුමා ධර්මවිජය කියන ප්‍රතිපත්තියට යොමුවෙන්න. මෙතනද ධර්ම විජය කියන ප්‍රතිපත්තියගන සාමාන්‍යය දළ අදහසක් තමයිසා කච්ඡා වෙන්නේ ඊළඟ මාහතුෘකාවේති ධර්මාසෝක රජතුමා ධර්මවිජයේ ප්‍රතිපත්තියට අනුව කොහොමද පාලන කටයුතු අරගෙන ගිය. පාලනයේ ද්දී ර්මාසෝක රජතුමා ධර්ම විජයේ විදිහට අනුගමනී කරපු දේවල් මොනවද. කොහොමදේ ධර්ම විජේ ප්‍රතිපත්ති අනුගමනය කළේ ක්‍රියාවට නැංගුවේ කියලා. අපි කතා කන්නවාම් ඊළඟ පාඩමේ අනුමාතුරකාවක් ජටති. මෙතනද ධර්ම විජය කියන ප්‍රතිපත්තිය මොකක්ද කියනෙක සාමාන්‍ය මට්ටමින් හඳුනා ගැනීමක් තමයි සිදුවන්නේ. මේ පාඩමේදී ඊළඟ පාඩමේති තුන්ලල්ි පාඩමේති. ධර්ම විජය කියන ප්‍රතිපත්තිය ගැන සාකච්ඡා වෙනවා. අපි බලමු විචේ කියන ප්‍රතිපත්තිය ගැන මූලික හඳුනාගැනීම කොහොම දපිට කරන්න තියන්න කිය බුදු දම හා බුදු සසුන කෙරෙහි අසෝක රජතුමා වෙත්ත වූ හැඟීම කෙබඳු දැයි මෙන් ප්‍රකටවෙයි. අපිට පැහැදිලි වෙනවා බුදු දහම සහ බුදු සසුන කෙරෙහි අවබෝධය එවගේ හැඟීම කොයි වගේ හැඟීමක් ද කොයි වගේ අදහසක්ද තිබිලා තියෙන්නේ කියලා.ි මුලින් කත කරට ොරතුර වලින් පැහදිි වෙන. එතුමා බුදු දහම ගැඹුරින් හදාරා බුද්ධ ධර්මය ඇසුරින් සකසාගත් ධර්ම විජය ප්‍රතිපත්තිය සිය රට වැසියාගේ අවනත බව ලබාගැනීම සඳහාත් ඔවුන්ගේ දෛනික ජීවිතය සංවරධනී කිරීම සඳහාත් යොදාගත්තේය ඔන්න ගොඩක් වැදගත්වෙන කාරණයක්. අසෝක රජතුමා මේ ධර්ම විජයේ ප්‍රතිපත්තිය ධර්මය තුළින් මුළු රටම ජයග්‍රහණය කරන්නට මුළු ප්‍රදේශයන්ම ජයග්‍රහණය කරන්නට යොදාගන්න මේ ප්‍රතිපත්තිය ආරම්භ කරන්නේ බුදු දහම ගැඹූරින් හදාලා හදාරලා. බුද්ධ ධර්මයට අනුව සකසාගත්ත ප්‍රතිපත්තියක් පිදිහට. බුදු දහමට අනුව නිර්මාණය කරගත්ත ධාර්මික වූ ප්‍රතිපත්තියක්. දාර්මික වූ ප්‍රතිපත්ති මාලාවක් මගින් සමස්ත රටවසියාවම ඒ රටවැසියාගේ පෞද්ගලික දෛනික ජීවිතයන්ම ගොඩනගන්නට රජතුමාක් කරන්නට යෙතුුණු වැඩපිළි වෙල තමයි ධර්ම විජයේ ප්‍රතිපත්ති කලකයන් සිය රටවැසියාගේ අවනත බව ලබා ගැනීම සඳහා ඊළඟට ඔවුන්ගේ දෛනික ජීවිතය වර්ධනය කිරීම සඳහා සෝක රජතුමා මේ ප්‍රතිපත්තිය පාවිච්චි කරලා තියෙන්වා. අසෝක රජතුමා ධරම විජේ මුණුවටද පාවිච්චි කරලා තියෙන්නේ ඔවු සිය රටවැසියාගේ අවනත බව ලපා ගැනීම සඳහාන් ඒ වගේ රටවැසියාගේ දෛනික ජීවිතය වරදිනය කිරීම සඳහා. එම බුදුරදුන් වදාලා ආචාර ධර්මහා ධර්ම කොටස් උපටාසේ රටවැසියා වෙත ඉදිරි පපච් කළෙේ. ධර්ම විචයේ ප්‍රතිපත්තිය යටදේ. අසෝක රජතුමා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් රටවැසියාට පේන්නට රටවැසියාට කියවන්නට උපුටලා ඉදිරි පච් කලා. එච්චරක්නෙවෙයි ඒ දේශනා කළා ඒ විතරකුත් නෙවෙයි අසෝක රජතුමත් ඒවා පිළිපැත්ත. අසෝක රජතුමාගේ ප්‍රධාන පරමා දර්ස ඒක ගොඩක් රජවරු කරන්නේ ඒවා රටවැසියාට ප්‍රදර්ශනය කරනවා රටවැසියාට කියනම එච්චරයි එක පිළිපදින්නේ හ හැබැයි අසෝක රජතුමා පඉ පාඩම්වලදී ගැන පුළුල් විදිහට සාකච්ඡා කරන. හොඳ අවබෝධයක් ඔබට බාගන්නට පුළුවන් ෝක රජතුමා පුදුදහමේ තියෙන විශේසිත කරුණු. අපි ධර්මාවබෝධය කියන කොටසයටටතේ සාකච්ඡා කරපුඒ ධර්ම කොටස් විනය කොටස් මිනිස්සුන්ට දේශනා කරනවා. තමනත් පිළිපදිනවා රටවෙසියාට කියවන්නට ඒවා ප්‍රදර්ශනය කරනවා. බෞද්ධ ගැන්වීම් ප්‍රායෝගිකව භාවිතා කළ හැකි බව ක්‍රියාවන් පැහදිලි කරතීම අසෝක රජුගෙන් ඉටු විසිිෂ්ට සේභාවකි. ෞද්ධ ගැන්වීම් ප්‍රායෝගිකව භාවිත කළ හැකි බව. බෞද්ධේ ගැන්වීම් ප්‍රායෝගිකව ක්‍රියාත්ම කරන්නට පුළුවන්. කියල මේක ක්‍රියාවෙන්ම පෙන්නවපු අධිරාච්චා තමයි පාලකය තමයි ධර්මත්වෝකරජචිතුවන්. බෞද්ධේ ගැන්වීීමම් ප්‍රායෝගිකව භාවිත කරන්න පුළුවන්. ප්‍රායෝග ජීවිතයේදී ඒවා භාවිත කලාාම තමන්ගේ ජීවිතයට සංවර්ධනයක් ඇතිවෙන පාවාලෝකයක් ලැබෙන පව ්‍රයාන්ම පෙන්න්න පු රජතුමා තමයි අසෝකරජතුමා ධර්ම විජයේ ප්‍රතිපත්තිය අයටත ඒක තමයි අසෝක රජතුමා සිදු කරන්න. සිය ධර්ම විජයේ ප්‍රතිපත්තිය සාර්ථකූ බවද එතුමා අභීතව සිලා ලේකනවල සටහන් කොට ඇත. අසෝක රජතුමා එවිදිහට ආරම්භ කරපු අරමුණු දෙකක් අභිකව්වා. මනුවදී අරමුණු දෙක ධර්ම විජයේ ප්‍රතිපත්තිය යොදාගත්තේ තමන්ගේ රට වැසියාගේ අවනත බව ලබා ගැනීමට තවන්ගේ දෛනික ජීවිතය. වර්ධනය කිරීම සඳහාත් අසෝක රජතුමා ධර්ම විජයේ ප්‍රතිපත්තිය අනුගමනය කරපුවා කාරය ගැන කතා කරනවාඒ වගේ මේ එ රට තුළ ඉන්දිියාව තුළ සාර්ථක වෙච්ච ප්‍රමාණය ගැන සාර්ථක වුණේ කු හොමද කියලා සඳහන් කරනවා. ධර්ම විජයේ ප්‍රතිපත්තිය තමන්ගේ රටවැසියාවනත කර ගැනීම සහ රටවැසියාගේ ජීවිතයන් ගොඩනැගීම සඳහා කියන දෙක සඳහාත් පාවිච්චි කරනවා එවගේම මුළු ලෝකේම තමන්ගේ යටතට අරගනිමින් තමන්ගේ අනසකට අනුව. තමන්ගේ ධාර්මික වූ පාලනේයට අනුව නතුකරගන්නට ධර්ම විජයකන ප්‍රතිපත්තිය පාවිච්චි කරලා තියෙනු. මෙතනදී විශේසයෙන්ම කතා කරනවා තමන්ගේ රට ඇතුළේ රට අභ්‍යන්තරේ තුළ ධර්ම විජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවේ මොනාඩමුණු අරමුණු කරගෙනද ඒ කොයිතරන්දුරට සාර්ථක වුණාද කක් කෙන තමයි කතා කරන්න. මේ මාගේ ධර්ම අනුසාසනයන්ගේෙන් ධර්මය පිළිබඳ අපේක්ෂාවද ධර්මය පිබඳ කැමැත්ද. ද දවසින් දවස වැඩුණේය පැරෙන්නේ. මේ මාගේ ධර්ම අනුශසනයෙන් ධර්මය පිළිබඳ අපේක්ෂාවද ධර්මය පිළිබඳ කැමැත්තද දවසින් දවස වැඩුණේ වැරෙන්නේ. මේ මාගේ ධර්ම අනුසාසනය මගේ මේ ධර්ම විජයේ ප්‍රතිපත්ය එහෙමැත්න ධර්ම අනුසනාබලින් ධර්මයේ පිළිබඳ අපේක්ෂාවද ධර්මය පිළිබඳ කැමැත්තද දවසින් දවස වැඩනේ වැඩෙන්නේ. මං මේ ධර්මය ධර්මානු ශාස්සනාවන් මිනිසුන් අතරට අරගෙන යනකොට. ධර්මය පිළිබඳව තිබෙන්න වූ ධර්මය පිළිබඳව තිබෙන්න වූ කැමැත්ත මිනිස්සු අතර දවසින් දවස වැඩි වෙනවා. වැඩි වෙමිින් පවතිනවා. කියලා ධර්මසෝකරජතුමා සඳහන් කරනවා. මේමාගේ ධර්මාුණුසාාසිනින් ධර්මය පිබඳ අපේක්ෂාවත ධර්මය පිබඳ කැමැත්තද දවසින් දවස වැඩුනේ වැඩන්නේ. විධීර්තම සඳහන් කරන්නේ. සිය දේශනා නිසා රටවැස්යා තුළ විනීත බ සහ ආත්ම දවන ඇතු බව රජතුමා සඳහන් කරයි ච්චරක්ලිවෙෙන් ධර්මා අනුසාසනාවන් වලට කැමැත් ඇතිවෙච්ච විදිහ අප ක්ෂාව දවසින් දවස වැඩි වෙන විදිහ වැඩයමින් පවතින විදිහ ගැන සඳහන් කන්නවා වගේම. රටවැසියා තුළ ඒ ධර්ම අනුශාසනාවන් තුළින් සෙල්ලි පිත්තුලින් ආත්ම දමනය විී වයි ආත්ම දමනය ධර්මික වූ සංඥමයිින් යුක්ත වූ ජීවිත බව්ට තමන්ගේ ජීවිත පත් කරගන්නවා. තමන්ගේ ධර්ම විජයේ ප්‍රතිපත්ති ප්‍රතිපල වි හට පිනිස්සු අතර විනීත බවක් ඇති වෙච්ච බවත් ආත්ම දමනයේ සිදුවෙච්ච බවත් සඳහන් කරනවා. තමා තමා ගැන සිතා බැලීම කරන කොටගෙන සත්වයන්ට හිංසා නොකිරීම නිසාද සත්ත්වයන් නොමැරීම නිසාද මිනිස්සුන්ගේ ධාර්මික දියුණු වැඩිවිය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි බුදුරජාණන් වහන්සේගේ අනුශහස නව තමයි සබ්බේ සත් අසන්ති දන්්ඩස්ස සියලු සත්‍යයෝම දඩුවමට බයයිකයනෙ ගැන්වීම. සියලූම සත්‍යයෝ දඩුවමට බියයි කියන අදහස. සියලූම සතයෝ මරණයට බයයිකයෙන් අදහස. ඉගැවීමම් බුදුරජාණන්හන්සේගේ ගැන්වීම සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුුණු. එ විදිහේ ගැන්වී. තමා උපමාවට අරගෙන අනිත් අයට හිංසා කරන්න එකින් කරදර කරනයකින් බාධ කරනයකින් වලකින්නට කියන බුදුරජාණන් වන්සේ යැනු වාසනාව. අත්තූපනායක ධර්ම විදිහට තමයි සඳහන් වෙනි. අන්න ඒ ඉගැන්වීමට අනුව අසෝක රජතුමා අවවාද අනුශාසන දුන්නට පස්සේ මිනිසුන්ගේ අනුව ක්‍රිය කරලාතියෙනවා. නි මයි තමා තමාගැෙන සිතා බැලීම කරන කොටගෙන සත්වන්ට හිංසා නොකිරීම නිසාද සත්වයන් නොමැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණු වැඩිවිී. ඒ සඳහන තියෙන්නේ අත්වූපනායක ධර්මවල්ට අනුව සබ්බේ තසන්ති දණ්ඩස්ස සබේ භායන්ති මච්චුණු ආතිී ඉගැන්වීම්වලට අනුව රජතුමා කර පණුශාසනාව නිසා රට වැස්යාද ධර්මික වෙච්ච බව. ධර්ම විජයේ ප්‍රතිපත්තිය නිසා රටවැසියාගේ ආධ්‍යාත්මික සංවරධනය ඇති වූයේ. ආ අධ්‍යාත්මික තමන්ගේ චිත්ත සන්තාන වල තිබුණු අකුසල සහකත ස්වභාවයන් දුරු කරලා මිනිස්සු හොඳ මානසික මට්ටමකට පත්වෙලාතියෙන. බුදු සමය පිළිබඳ උද්‍යෝකය අසෝක රජතුමා හුදු දේශපාලන ොපක්‍රමයක් ලෙස කළ දෙයක් නොව ගැඹුරු ධර්මාගැඹුරු අව පෝධී මත සිදු කල දෙයක් බවට ඔහුගේ සෙල්ලි පිම සාධකවෙයි. ු සම පිබඳ උද්‍යෝගයේ අසෝක රජතුමා හුදු දේශපාලන උපක්‍රමයක් විදිහට පාවිච්චි කර පෙක් නෙවේ. සමහරය පවිච්චි කන උපක්‍රමයක් විදිහට දේශපාලන උපක්‍රමයක් විදිහට බුදු දහම ගැන බුදු දහමට ලැදියාවක් දක්වන්න ස්වභාවයක් දක්වෙන. සමහර කාලවලදී එවිදිහි රජවරු ඒ විදි පාලක වෙද ලාතියෙන හැබැයි අසෝක රජතුමාගේ ලක්ෂනහි තමයි අසෝක රජතුමා දහම ගැන ද්‍යෝගකයහින් කටයුතු කරලා තියෙනවා ඒ උදයෝගය දේශපාලනුපක්‍රමයක් සඳහා පාවිච්චි කරපු දෙයක් නෙවේ ඒක තමයි යසෝකරජිතුමාගේ සවිසේ සිතම පරමාදර්ශය වෙන්නේ ගැඹුරු අවබෝධය මත සිදු කළ දෙයක් බවට අපිට සඳහන් කරන්නට පුළුව නඒ වගේම මේක සෙල්ලිපි වලින් හමුවන සාධකවලින් ඒක ඔප්පු වෙනවා අසෝකරජතුමා දේශපාල නඋපක්‍රමයක් විදිහයට නෙවෙයි බුදු දහමු පාවිච්චි කරලා තියෙන්නේ ගැඹුරු අවබෝතියෙන් මත සිදුකරපු දෙයක් ඒවගේම කැම්ඹුරු දහම් අවබෝධයෙන් ප්‍රාජෝගික වැඩ පිළිවෙලක් විදිට ප්‍රාජෝගික ජීවිතය තුළ අනුගමනය කරන්නට පුළුවන් ප්‍රතිපත්ති මාලාාවවක් විදිහයට තමයි අසෝකරජතුමා අසෝක ධරමී ්‍යාප්තක කර තියෙන් භාරතිය සමාජයයේ පැවැති විධ බිලිපූ ජාහා සමචජ්‍ය නමින් හැඳින්ව වුණු ආගමික උත්සව අර්ථසූන්්‍යය දේ පව ඔහු දැන සිටියේේ. අසෝක රජතුමා දැනගෙන හිටිය එවකට ඉන්දයාාවවෙතිබුණා බිලි පූජා කියල ආගමක ත්සව විශේෂයක් හිට අමතරු සමජ්ජ කියල උත්සව විශේෂයක් තිබ මේ සමජිකයෙන උත්සව විසේසයේදී. ශේසම ලක්ෂණය තමයි ස්ත්‍රී පුරුස කියන දෙපාර්සවයෙන් බොහෝ මත්පැන් පානය කිරීම ආදිය සති ගණන් සිද්ධ කරලා මහා අනර්ථකාරී ආගමක උත්සව සමෝදායක් තිබුණා මේවා අර්ථ සූ්‍ය අර්ථ වත්භාවයෙන් අඩුයි කියලා දැනගෙන රජතුමා හිටියා එ වගේ බිලි පූචා බොහෝ සතුන් මරලා සිදුකරන බිලි පූජාව ගැනත් අසෝක රජට ාව දානීෙන් හිටියා. ආගමික සහන සීලීතාව අනුගමනය කල රජතුමා ඒත් තහ නම් කළේය ආගමික සහන ශ්‍රීලීතාවේ තැන් මේ සමජ්ජ කියන සහ බිලි පූජා කරන්නටත් ගොඩක් මිල මුදල් තියෙන අයට තමයි කරන්න පුළුවන්. ඉළඟට සමජ කියන මේ උත්සවලට සම්බන්ධ වෙන්නට පුළුවන් උසස් කුලල හිටපු ඉහල පැලැන්තිය හිටපු අයට එතකොට ඒ අය විශාල මුදලක් විය ප හැදම් කරලා ඒය අනුගමනය කරන ආගමික චාරිත්‍ර විදිහට තම ඒක් ක්‍රියාත්මක වුණේ බිලිපූ ජපැවැත්වීම හ සමාජ කියන දේව. එතකොට ආගමික සහන සීලීතාවයක් ඇතිවෙන්නේ හ. සාමාන්‍ය මට්ට මේ ජීවත්වයෙන මිනිස්සුන්ට මේ ආගමික වත් පිලිවෙත්වලට සම්බන්ධ වඩ විදිහක් නහ. එතකොට ආගමික සහන සීලීතාවයක් නැහැ. සල්ලි මිල මුදල් තියන ඉහල පැලන්තිවලට විතර ආගමික මේ වසයට තු කරන්නට ක්‍රා කරන්නට ව. එනිසා අසෝක රජතුමා සහන සීලීතාවයක් ආගමික සහන සීලීතාවයක් අනුගමනය කරලා මේවත් අහනම් කලා. ආගමක සහන සීලීතාව යටත්ය තමයි මේවා තහනම් කරන්න මේ අහනම් කලාම සාමාන්‍ය විදිහට තිබුණු ආගමානකූල ඇදහිලි විශවාසත් එක් මිනිස්සුන්ට ක්‍රියා කරට පුළුවන්. මේවා හෙ පැලැන්තිවල හිට පොයි විසින් අනුගමනය කරපු ආගමක චාරිත්‍ර විදිහට තමයි සඳහන් කරන්නට පුළුවන්කමතියෙන්. එනම් පිළිපූජා සහ සමාජ කියන මේ ආගමික උත්සව තහනම් කිරීම ආගමික සහනසී ලිතාවේ අතයසකරතිතුමා සිදු කරන්න ට ේතුරුන් කාර්ට මෙහි කිසි සතකු නසා යාග නොකළ යුතුය සමාජ උත්සව නොපැවැත්වය යුතුය කියල දක්වනවා පළවෙනි ගිරිලිපි පලවෙනි ගිරිලිපිය සඳහන් කරන්නේ කොහොමද මෙහි කිසි සතෙක්කු නසා යාග නොකළ යුතුය සමාජ උත්සව නොපැවැත්වය යුතුය ඒ විදිහ ආගමක සහ සීලීතාවය ගැන කතා කරද්දි අනිවාර්රයම වැදගත්වෙනවා ආගමක උත්සව මනුවද කියලා පෙන් අහන්න පුළුවන් අසෝ රජතුමා විසින් තහ නම් කරනලද ආගමක උත්සව දෙකක් නම් කරන්නට කියලහන්ත් පුළුවන් බිලිපූජ සහ සමච්චි කියන ආගමික උත්සවය. අසෝක රජතුමා ආගමක සහන සීලීතාවය පිළිබඳව අවධානී යොමු කර ඇති සල් ලිියක් මකක්ද පළවෙනි ගිරි ලිපිය මේ සඳහන් වෙන මෙහි කිසි සතකු නසා ජාග නොකළ යුතුය සමාජඋත්සවන පැවැත්වී යුතු කියෙන ප්‍රකාශසය රටහි අධර්මය දෙමපියන්ට නොසැලකීම ශ්‍රමණ ප්‍රාක්්මණයන් නොතැකීම සත්ව ඝාතනය වගේ සදාචාර් විරෝධී ක්‍රියා පැතිරී තිබීමට යන් අසෝක රජතුමා කම්පාවෙන් තමයි කටයුතු කළේ කම්පාවක් තිබනා ඒ අධර්රම විදිහට සැලකුණු දෙේමපියන්ටරනු සැකීම ශ්‍රමණ ප්‍රා්මණයන් නොතැකීම සත්ව ගාතනය වගේ දේවල් ගොඩක් දුරට අසෝ රජතුමාගේ කාලය වෙනකොට තිබුණා ඒ තත්වේ මගහරවන්නට අසෝකරජතුමා ක්‍රියා කළ අසෝකරජතුමා ඒඩ විරුද්ධත්ත්වය දක් කලා ඒවා මගහරවන්නට කටයුතු කළලා මේ වාසනාවන්ත තත්වය බුදු සමිය මකින් දැකේ හැකි කල්පනනාලේ බුදදු මතුලන් පිට දැකින්නට පුළන් දෙේම පියන්ටනු සැලකීම සරමණ බ්‍රාක්්ණියයන් තැකීම සත්ව ග හතන කියන වලක්වන්නට පුළුවන් උපදේශනය බුදු හමතුළ ඉතා හොඳින් සිද්ධ වෙලා තියෙනවා. එනිසා අසෝක රජතුම මේවා වලක්වන්නට කල්පනා කලා. එම කරන පපුරෝක බරු සල්ි හිලා භික්ෂු භික්‍ෂුණ පාස ු පාස්කාක වන්ට කියවීමට නෙට ලේෙස් කළ ධර්ම කොට්ටාස වලින් මනාව ප්‍රකට වේ. අපි මුලින් කතාකරපු බාබරු සෙල්ලිපියයේ සඳහන් වෙන භික්ෂු භික්‍ෂුණී උපාසකුපක් සිකාවන්ට කියවීමට නිර්දේශ කර ලතිබුණු. කොටස් වලින් පැහැදිලි වෙනවා. මේ තත්වේ මගහරවන්නට. එම පියන්ට නො සැලකීම ශ්‍රමණ ප්‍රාක්්මණයන් නොතැකීම සත්වක හතනී වගේ දේවල් බලක්වන්නට මගහරවන්නට අවස්්‍ය උපදේ බාබරෝුවගේ සෙල්ලිපිවල සහන් වෙන තොරතුරු වලින් අපට පැදිලිවා සෝකරජත්තුම ඒවා පිටු දකින්නට උපදෙස්තී ලතියන සම්පූර්ණ විනේපටික පිබඳවත් මජිව නිකාය අගුත්තන නිකායවැනි නිකාය ග්‍රන්ත පිළිබඳව. සුත්්‍ය නිපාතයේ වැ ගැඹුරු ධර්මොටස් පිළිබඳවත් එතුමා දැනුමක් ලබාතිපූ පව පෙනි. ධර්ම අවබෝධය කිය නකටත් මේ තොරතුරුම අපටිගන්නට පුළුවන්. මජ්ජිම නිකාය අංගුත්තර නිකාය ඊට පසේ සුත්ත නිපාතය වගේ ගැඹුරු ධර්ම කොටස් පිළිබඳව එතුමා අවබෝධ කරගෙන හිටිය කියනක තමයි අපි. ර්මවබෝධී කියන එක යටටය කතාකරපු ධර්ම කොට්ටාස ික්‍ෂු භික්ෂුන නිපසක පාසස්කාවට කියවීම සඳහා නිර්දේශ කරලා තිබුණු කොටස්වල අන්තර්ගතුනේ බජ්ජිම නිකායේ කොටස් සංගුත්තර නිකායේ කොටසුන් සුත්ත නිපාතය කොටස් විනේ පිටකේ කොටස්ඒ වගේ කොටස් වෙනත් සිලා ලේඛන වලින් ඔව සිංගාලෝවාද මංගල පරාභ වසල වැනි සූත්‍ර පිළිබඳ පරිච්චේද පෙනීයයි. සමහර සෙල්ලි පිවලින් පැ දිලිප පේනට තියෙනවාසෝ රජතුමා සිංගාලොවාද සූත්‍රයේ මංගල සූත්‍රයේ පරාභාවව සූත්‍රයේ වසල සූත්‍රයේ. කියනමි සූත්‍ර ධර්මයන් පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිව කටයුතු කළ තියෙනව සහ ඒ සූත්‍ර දේශනාවලට අදාළ තොරතුරු අසෝකරජිතුමා සෙල්ලි පිියවොල සඳහන් කරලා තියෙනවා. එ දෙම උපියන්ට නො සැලකීම ශ්‍රමණ ප්‍රාහ්මණයන් නොතැකීම සත්ව ගාතන මේවා මඟහරවන්නට උපද ්‍රජුවම අපට ලබාගන්නට පුළුවන් සත්‍ර දේ නමනවද සිංහලවාද සත්‍රයේ මංගල සූත්‍රයේ පාභව සූත්‍රය වසල සූත්‍රේ මේ ගැනත් අසෝ රජතුම සල්ිියෝල සඳහන් කල තිෙන ඊට අමතරව අ සෝ රජටතුමගේ ධර්ම රාජ්‍යය පදනම්ගොඩනැගිල තිෙන්නේ චක්කවත්ති සේහනාවාද කෝටදන්ත අක්ගන්න අපි මේ ගැන කතාරනවා චක් ්‍රවර්තී රජ කෙනෙක් විදිහ අසෝක රජතුමා ක්‍රියා කරලා තියන්නේ කොහොමද කියලා. අසෝක රජතුමාගේ රාජ්්‍ය ප්‍රතිපත්තියට අසෝක රජතුමා දර්ස ලාගෙන තියන සත්‍ර දේනාව මොනුවද කිය ප්‍රශ්නයක් ඇහෝත අපට උත්තර දෙන්නටත් පුළුවන් ඒවගේම තමයි යසෝක රජතුමා අධිරාච්චයෙක් විදිහටට ධර්ම විජයේ ප්‍රතිපත්ති අනුගමනය කරන්නට පාවිච්චි කරපු ඉගැන්වීම් තිබිලා තියෙන්නේ ඉගැන්වීම් තිබෙන්නේ මෙන්න මේ සූත්‍ර දේශනවල්. ෝක රජතුමා දේශපාලන අදහසක් එමෙනෙත්න දේශපාලන මේ ප්‍රතිපත්තියක් නිර්මාණය කරගෙන තියෙන්නේ. ද අසෝග ධර්මය කියනෙක් නිර්මාණය කරගන්න චක්කවත්ති සහනාද කූට දන්තා ගන්නවකි සූත්‍ර දේශනාවන් වලු ගන්වලා තියෙන විසේසි ගැන්වීම් බොලි. පැනි බෞද්ධ සූත්‍රවල දක්ව ධර්මික රජවරුණු සක්විති රජවරුන් පිළිබඳ තොටතුරු. ධර්මික රජවරු චක්‍රවර්තී රජවරු ගැන අදහස් තමයි අයසෝකරජතුමාව ධර්මික වූ සක්විති රජකෙනෙක් බවට පටත්් කරන්න ආදර්ශ සයපු උපදේශ සපයපු මූලාශ්‍ර වෙන්නේ. ඒවායෙහි ඉගැන්වෙන ආර්ථික දේශපලන්න හා සදාචාරාත්මක ඉගැන්වීම් අනුව ජනතාවට ආරක්ෂාව අවශ්‍යතා සම්පාදනය බාධාවන්කින් තොරව තෘප්තිමත් ජීවිත පවත්වාගෙන යාම රුණු ස්සිය රාජ්‍ය සකස්කරගැනීමට උත්සාහ ගත් බව පැහැදිලිය. මේ සූත්‍ර දේශනාවල තියෙනවා ආර්ථික ප්‍රතිපත්ති බෞද්ධ ආර්ථික ප්‍රතිපත්ති. බෞද්ධ දේශපාලන ප්‍රතිපත්ති දේශපාලන සඳහා දේශපාලනය සඳහා උපදේශ තදාචාරාත්මක ඉගැන්වීම් සමුදායක්. පාලකයාට අවස්්‍ය කරන සදාචාරාත්මක වව්හයක් නිර්මාණය කරගන්නට පුළුවන් ආර්ථිකමය වශයෙන් රටක් ගොඩන ගන්නට පුළුවන් දේශපාලනිිකමයේ වසයෙන් රාජ්‍යක් රටක් පාලනය කරන්නට ඕන විදි හැම ආකාරයකින්ම දේශනා කල්ලා තියෙනවා. ඒ අපි කතා කරපු සූතර දේශනාවල්. එනම් ජනතාවට ආරක්ෂාව සැපීම අවස්්‍යතා සම්පාතිනය කිරීම බාධාවන්ගෙන් තොරව තෘප්තමත් වූ ජීවිත පවත්වාගෙන යමට අවස්්‍යය. විදිහට රජ කෙනෙක් විසින් රාජ්‍යක් සකස්කර ගැනීමට උත්සාහක් කළ යුතුයි. ඒ උත්සාහය සහ ඒ සඳහා තමන් ක්‍රියා කරන්නට ඕන විදිහ ගැන. මෙ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. මේ අනුව සිය පාලන සමය තුළ ධාර්මික සමාජක් ගොරනැගූ බව එතුමා ගිරි ලිපි කිහිපේකම සඳහන් කොට තිබීමෙන් පැහැදිලි වෙයි. මේැන පැහැදිලි වෙනවා. අසෝක රජතුමාගේ රාජ්‍ය සමයේදී. පාලකයෙක් විදි ට ධාර්මික වූ සමාජයක් කොරනෙගුවා කියලා. කිරි ලිපික් හිපේකම සඳහන් වෙන. සැදැහැවත් කොළ දරුවන් විසින් සංවේග යපදවාගත යුතු ස්ථානටක් පළිබඳව බදුහු වදාළ සැදැහැවත් කොල දරුවන් විසින් සංවේ යඋපදවාග යුතු ස්ථානටක් පිළබඳව බදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ලුම් බිනය බුද්ධගයාව සාරානාාතය වගේ ස්ථාන නිසැකව මහඳුනාගත් ගත හැක්ක අසෝ රජතුමා අනිසායි. බුද්ධගයාව. මේ ස්ථානව ලසෝක රජතුමා විසින් ඉදිකරපු ලිපි වලින් තමයි දැනටත් අදටත් හඳුනාගන්නට පුළුවන්කම තියෙන්නේ. සංවේගය උපදවා ගත යුතු ස්ථාන පිළිබඳව බදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පරි නි්බාණ සූත්‍රයේදී. ඒවගේ ස්ථාන අදටත් දමදිව වන්දනාවේ යනාය එවගේම දම්බද්දිව හඳුනාගන්නට පුළුවන්කම තියෙන සෝකරජතුමා විසින් විිහිටවලද සෙල්ලිපි. නිසා ඉහත සඳහන් ස්ථාන කරාගොස් ඒවා වැඳපුදාගත් රජතුමා ඒ ස්ථානවලට සිලාලිපි පිහිට වූයේ ඒ ස්ථාන හැම එකක්ම වැඳපුදාගන්නට නිතරම ඒ ආගමි ස්ථානවලට තමන්ගේ රාජ්‍ය තුළ පවතින්න වූ පවුරාණික සහ ආගමික ස්ථාන ආරක්ෂා කිරීමට රජවූ විසිංක්‍රියා කළ යුතුයි කියන උපදේශය ටකවති සහනාද සූත්‍රයේ වගේම එවගේ අනිකුත් රාජ්‍ය ධර්මවල ඉගැන්වෙනවා. ඒනිසා රජතුම අමකද කරන්නේ තමන්ගේ රටතුළ පහළ වෙච්ච උතුම්ම සාස්තරවරයාගේ උපත බුද්ධත්වයට පත්වීම පිරිණවන් පෑම වගේ විසේෂ කාරණාවන් සිදුවවෙච්ච සෑම ස්ථානකටම නිරන්තරෙන්ම පැමිණෙන්ට ගමන් කරන්නට කටයුතු කළ විහාර යාආත්‍රා විදිහට අපිය ගැන ඉදිරිහෙදි කතා කරනු ඒ විත රක්නේ ඒ ස්ථානවල සිලාලිපි පිහිටවන්නටත් කටයුතු කලා. ඒ ගමන්සිෙහිකරවනු වස් ස්තම්භ ඉදි කනලත්දේ ගල් කනුහිටෙව්වා. මේවා අදද දක්නට ලැබේ. ඒ ගල් කනුවල සටහන් වෙලා තියන දේවල් අදටත් දක්කින්නට ලොම්ඹබතුරදුුන්ගේ ජන්ම පූමිය වූ ලුම්බිනිය ක්‍රාමයට ගෞරව කිරීමක් වසේෙන් ලුම්බිනි ග්‍රාමයට ගෞරව කිරීමක් වසයෙන් අයබදු අඩු කළ බව ස්‍රමින්දේ ලිපියයෙහි සඳහන් වෙයි. අයබ අඩු කරනවා ජන්මභූමියයට බුදුරජාණන් වහන්සේගේ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේගේ උපත සිදු වෙච්ච ලුම්බිණය ක්‍රාමය ලුම්බිණ ග්‍රාමයේ අය බදු ලබා ගැනීම අඩු කරපු බව අය බදු අඩු කළ බව ශම්මින්දයි ලිපිය සඳහන් වෙලා තියෙන. ඒත් බුදුරජාණ වහන්ේ ගෞරවයක් විදියටට අසෝක රජතුමා වෙහෙර විහාර අසූහාර දහසක් ඉදි කළේ යයි පාලිවංසකතා වාර්තා කරයි. පාලිවංස කතාාවල සඳහන් වෙනවා. අසෝක රජතුමා වෙහෙර විහාරස්ථාන අ සූහාරදහක් ඉදි කලා කියලා. රජතුමා දමදිව පුා බෞද්ධ සිද්ධස්ථාන ගොඩනගූ බව බෞද්ධියන්ගේ විශ්වාසයයි. රජතුමා දමදිීව පුරාම බෞද්ධ සිද්ධස්ථාන කොඩනඟපු බව බෞද්ධයන්ගේ විශ්වාසය. සුප්‍රට ංචිස්තෝ පියසෝක රජු දවසයි දෙකන ලද්දක්සේ සමහර අය කල්පනා කරනවා. තේරවාදීන්ගේ පිළිගැනීම අනුව ධර්මාසෝක රජතුමා සසුනට උරුමක්කරුවෙකි ශාසනයට උරුමක්කායෙක්ක කොහොමට රුමක් රයෙක්ුුණේ තමන්ගේ පුතා මහින්ද කුමාරය දියනේ සගමිත්තා කුමාරිය කුමරිය ශාසනයට පෝජා කරපු නිසා ශාසනය උරුමක් කාරයෙක් වුණා. ධර්මශ්‍රවනය කිරීම ධර්මානු සසනයත් සදාචාර සම්පන්න රවසියන් පික් ිහිකිරීමට අත්‍යාවස්්‍යය බව රජතුමා නිකමනය කළ පවකෙන. නිතරම රජතුමා කල්පනා කළා ධර්මශ්‍රවනය කිරීමත් ධර්මානුශාසනයත් හැම කෙනවිසින්ම නිරන්තරයෙන්ම සිදු කරල යුත්තුයි කියලා සදාචාර සම්පන්න රටවසියන් පිරිසක් බිහිකිරීමටම් ඒකාරියයන්වාටිම වවස්්‍යයයි කියල රජතුමා කල්පනා කළ. මට මෙවැනි අදහසක් පහළවය කුමක්ද. ධර්මාාවවාදදිනු පිණසමාවිසින් ලිපි ලිවේයුතුය. මේවා කියවා මිනිසුන් ගුණධර්මයන්කින් උසස්ව දියුණුව කරා ගමන් කරනම ඇත. අසෝක රජතුමා සෙල්ලිපි රචනා කිරීම සඳහා සෙල්ලිපිවල ධර්මිකවූ තොරතුරු ප්‍රදර්ශනය කිරීම සඳහා කල්පනා කර ලතියන්නේ මෙන්න මේ නිසා මට මෙවැනි අදහසක් පහලපිය. කුමක්ද මේ අදහස ධර්මවවාද දෙනු පිලිස මා විසින් ලිපිලිවේ යුතුය. ධර්මාවවාද දෙන්න ලිපිලියන්ඩඔනඒ කාලේ අද වගේ අන්තර්ජාල පහසුකම් තිබුණි නැහැ පොත්පත් පරිහරණය සුලභ විදිහට තිබෙන හැ. එහෙනම් ඒ කාලේදී සෙල් ලිපි වල ගිරි ලිපි වල එහම ලේල තියෙනදේවල් තමයි මිනිසුන්ට කියවඩ පුලුවන්කම තිබුණි මේවා කියවා මිනිසුන් ගුණ ධර්මයන්ගේ උසස්වද යනුව කරා ගමන් කරන ඇත. ගුණ ධර්මවලට මිනිස්ුයොමවෙයි මේ විදිහට ලිපි ප්‍රදර්ශනය කොෝත් කියලා කල්පන කලා ගේ අභිසේකයෙන් දොළොස් වසරක්ගේ ැන මිනිසුන්ගේ හිතසුව පිණිස මවිසින් මේ ධර්ම ලිපිය ලියන ලදි ඒ හේතුවෙන් මිනිසුන් සදාචාර සම්පන්න වනම ඇත අභිසේකයට පත්වෙලා දොළහක් ගත වෙලාගපු තැන රචනා කරපු කරවපු ලිපියක සඳහන් වෙන සඳහනක් මාගේ අභිසේකයෙන් දොළොස් වසරක්ගේ තැන මිනිසුන්ගේ හිතසුවි මවිසින් මේ ධර්ම ලිපිය ලියන ලදි ඒතුවන් මිනිස්සුන් සදාචාර සම්පන්න වනවා ඇත එවිදිට සඳහන් කලා තියෙනවා. සදාචාරය පිළිබඳ දැනුම වර්ධනය කිරීම තුළින් ප්‍රීතිමත් ජනතාවක් බිහි කළ හැකිියයි එතුමා කල්පනා කළ කලාවිය හැකිය කලාවේ යුතුය. සදාචාරය පිළිබඳව දැනුම වර්ධනය කලාම යහපත්ූ ගති පැවතුම් පිළිබඳව මිනිස්සුන්ට අදහස් ඇති කලාම ආකල් පැති කලා මිනිස්සු ප්‍රීතිමත්ව ත් පිරිික් ව පත්තිනවා කියලා සෝකජතුම කල්පනා කල දීම. නිර්වානය වනි පාභෞතික තත්වයන් පිළිබඳ කිසිවක් සැල්ිියල සඳහන්න්න වන්නේ පරලෝව ජීවිතයට වඩාම මෙලෝ ජීවිතය සමුෘර්තිමත් කිරීම රජ කෙනකුගේ යුතුකමක් සේ සැලකූ නිසාවිය යුතුයි. නිර්වාණය වගේ පාරභෞතික දෙයක්. බෞතික කියන්නේ අපට හැට පේන කනටැහෙන ඒවගේ දේවල් තින් නිර්වාණය කල කියන්නේ වගේ ෞතිිකත්වයෙන් එහට ගේපු බෞතිකත්වයක්ම වලගේ පු ප්‍රත්‍යයක්ෂ කරගතයුතු අවබෝධ කරගත යුතු තත්ත්වයක් එනි සාත පයි මේ සඳහන් කරන්න පාරෞතික කියලා නිර්වාණය කියන්න පාරභෞතික දෙයක් ඒවගේ පාරභෞතික දේවල් ගැන සඳහන් කරලා නැහැ පාරභෞතික නිර්වාණ වගේ දේවල් ගැන සෝක රජිතුමා සඳහන් කරල නැ. කෙසේ ඇවුද ධර්මාසක රජිතුම ුදුරදුන් අනුදත්. සමාජ දර්සනය පාෝගිකව ක්‍රියාත්මක කළ ප්‍රථම බෞද්ධරාජා ලෙස පිළිනීමට කිසිදු වාාධාවක් නෑත. කෙසේ කොහමවුණ ධර්මාසෝක රජතුමා බුදුරතුන් නුදත් සමාජ දර්සනය ප්‍රාජෝගිකව ක්‍රියාත්මක කරපු රජතුමා බවට පත්වෙන බුදු සමයත් බෞද්ධ ශිෂ්ඨාචාරය පිළිබඳ කතා කරන කිසිවකට අසෝක නාමය අමතක කලනු හැකි. අසෝක කියන නම අමතක කරන්නට බැහැ. අපි ප්‍රශ්නකිීපයක් ලබද දෙමින් අද පාම. සකච්චාව නිමා කරන්නට සෝදා නම් පෙෙනවා අසෝක රජවිසින් එයාගන්න රජවිසින් විවිධ බෞද්ධ ඉගැන්වීම් ඉගැන්වීම්

යා කර ඇති පැහැදිලි කරන්න ඔබට පැහැදිලි වනිම ඇති ප්‍රශ්නි අසෝකරජිතුමා ආර්ථික ප්‍රතිපත්තිඒවගේම අසෝක රජතුමා විදධ සූත්‍ර දේශනාවල්ලේ ගැන්වෙන කැන්වම් සම්බන්ධ කරගෙන චක්කවත්ති රාජ්‍ය ප්‍රතිපත්තිවල්ට අනුව එවගේම සාමාජයේ මේ වසේ පුද්ගිලයන්ගේ ජීවිතයන් කොටනැගීමට ආගමක සහන්සී ලීත්වයන් එවගේම අසෝක රජතුමා විසින් මිනිස්සුන්ගේ ආධ්‍යාත්මක දියුණු ඇති කිරීම සඳහා කොයි වගේ දේවල්ද සිදු කරලා තියෙන්නේ ඒගේ විිවිධ අන්ස ඒගේ රට තුළ දෙම උපියන්ට සැලකීම ආගමකන්සයන් ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම ඒවගේ දේවල් වලට අවස්්‍ය උපදෙස් ලබා දෙමින් අසෝක රජතුමා කොහොමද ඒව ක්‍රියාවට නංවලා තියෙන්නේ කියලා සහ අසෝක රජතුමා ඒවා ගැන සඳහන් කරලා තියන්නේ මනුවද කියලාත් අපිට මේ වගේ ප්‍රශ්නයකදී උදාහරණයට අරගනිමින් කච්චා කරන්නට පුලුවන්කම තියෙනවා ඉතින් අපි අද දවසේදී සාකච්ඡා කළේ දහ නවවෙනි දවසේ සාකච්ඡාව මීට කලින් අපි දා හතරවෙනි දවසේදීත් කතා කළ මේ පාඩම එක කොටසක් එඒනම් ධර්මාචාර විභාක පන්තියෙන් අද දවසේ දී බෞද්ධ තිහාසය හා සංස්කෘතිය පොතේ දෙවැනි පාඩමේ දෙවැනි කොටස අවසන් කොටස සාකච්ඡා කළේ ඉළඟට අපි සෝක රජතුමාගේම ඉගැන්වීම් ගැන්න පුළල් විදිහට සාකච්ඡා කරන ඊළංඟ මාතුරුකාවේ තොරතුරු සාකච්ඡා කරණන්නට බලාපොරොත්වෙනවා. විසේසයෙන්ම අපි මේ සාකච්ඡා කරන තොරතුරුත් එකක කෙටි සටහනක් ඔබ නිර්මාණය කරගන්න අපි කතා කරද්දීම ඔබට ලියාගන්නට පුළුවන් ඒ විදිහර තම අප මේසාකච්ාපොවත්න ඔබ ගැටලු තිෙනවන ප්‍රශ් තියෙනවනම් අප වෙතේ ඉදිරි පත් කරාන්නට කියලාත් මතක් කරන ගමන් අපි ලබාදුන්නු ප්‍රශ්න වලට නිර්රම පිළිතුරු ලියන්නට කියලත් ඔොබට මතක් කරන ගමන් හෙට දවසේදී බෞද්ධ සමාජ දර්ශනය පාඩමත් සමගින් සම්බන්ධවීමේ බලාපොරොත්තුවින් අද දවසේති තර්මචාර් විභාග පන්තිය බෞද්ධීඉතිහාසි හා සංස්කෘතිය පාඩමින් සම්ගනට සූදානම් පිරිවෙන දහම් පාසල පාසල අපේ ජප් නාලිකාව පෙස්බුක් සම්බන්ධතාවයන් සියල්ලක් සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.